ඉතින් මම අර ඇබ්බැහි වෙන එක ගැන කිව්වේ මම ඒක පොඩ්ඩක් විස්තර කරනවා ඒක මම පොඩ්ඩක් කියනවා මොකද මේ ප්‍රශ්නේ තියෙනවා මේක ආයි ආයි කියනවා මොකද Tamante මඩේ දානවා හොදනවා ඒ වගේ වැඩ තිබිලා වැඩක් නැහැ පින්වතුනි මඩේ දාන එක වෙන්නේ අනිවාර්යයෙන්ම අමනුෂ්‍යයන් ඒ වගේ හැදිලා තියෙනවා ඒ තල ඒත් මට්ටම් වලට Taman රාගය අවුස්සලා තියෙනවා ඉතින් ඒක අපි අවබෝධයෙන් එහෙම හිටියම Tamante එක ඇහ කන නාසය මුඛකින්ද අපි මේ සද්දයක් ඇහිලාද මේක පටන් ගත්තේ ඒක අඳුරගත්තම ඒක නොකරින් එතනින්ම කඩන්න පුරුදු වෙනවා නොදක ඉන්න නොහා ඉන්න එතකොට අර මේ මොලේ මේ වස වසීකරණ ගතිය එන්නේ නැහැ ඊට පස්සේ අපිට ඒක අර වගේ බුදු ගුණත් ඉතිපිසෝ ගාතාව 108යි සීලය පොරොන්දු වෙන එකයි ඒක බලයක් හිටිනවා බුදුන්ට පොරොන්දු වෙන එක එතකොට කැඩෙන අවස්ථාවට එන්නේ නැහැ පින්වතුනි එහෙම වෙනකොට තමන්ගේ අර මොලේ අර මොකද කියන නන්නත්කාරයට අනේක වල හිමීටි මීට වැලකෙන්න පටන් ගන්නවා මම තව එකක් කියනවා හැම එකක්ම මෝහය මත තමයි මේ හැම දෙයක්ම ගමන් කරන්නේ තමන් ඇබ්බැහි වෙන දේවල්ත් එන්නේ ඒකේ යථාර්ථ ඒක සත්‍යවල් පේන්නේ නැති හින්දා දන්නේ නැති හින්දා ඒක හොඳට දැන් අරක්කු වුණත් අපි අරක්කු වල තියෙන විස වෙන හැටි අපිව විනාශ කරන හැටි ඒව දැනගෙන හිටියම දැන් ඒක හොඳට ඇඟට දැනෙන්න දැනුනොතින් ඕක කරන්නේ නැහැ පින්වතුනි ඇඟට දැනිලා නැහැ ඉතින් ඒ වගේ තමයි අද කම්පියුටර් එකෙන් ගොඩාක් ඇබ්බැහි වෙන දේවල් වෙනවා පින්වතුනි මොලේ විනාශ වෙලා යන දේවල් වෙනවා සත්ව මොලේ අවදි කරන දේවල් වෙනවා ඒ කියන්නේ අපේ තියෙන සත්ව මොලේ කියලා වැඩ කරන ඒරිය එකක් ওই අපිට හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් පැත්තයි ඉතින් මේක ගොඩක් අවදි කරගෙන යනවා නිකන් අපි ඒක අස්සේ ඉඳගෙන ඒක අපිට නොකරන්න බැරි වෙනවා කියන්නේ ඇබ්බැහි වෙලා තියෙනවා ඒකෙන් අපි විනාශය වුණොතින් විනාශ වෙවි යනකොට පින්වතුනි අර ඒකට අදාළ තල ඇරෙනවා අමනුෂ්‍යයන් ඒකයි අපි ඒක අඳුරගෙන නොකර ඉන්නකොට දවසක් දෙකක් තුනක් අන්න ඒක වැහෙන්න පටන් ගන්නවා. ඒකට Tamante ඒ පහළ ප්‍රශ්න වලින් පහළ මේකේ තියෙන වෙන වැරදි වලින් හිමීට ගොඩෙන්න පුළුවන්. සතියක් දෙකක් එහෙම අපි ඒ අපේ කරපු හැංගිලා කරපු දේවල් නොකරන්න පටන් ගන්නවා පොඩ පොඩ. අන්න එතකොට තමයි මේ සත්‍ය ධර්මයේ පීටන්න පටන් ගන්නෙ. අතුලාන්තෙන් සතුටක් එන්න පටන් ගන්නවා Tamante ආටෝප ඒ කියන්නේ නිකම් මේ එක සතුටක් ගන්න බෑ hina වෙලා කොච්චරලා ඉන්න පුළුවන්ද එහෙම නැති වුණොත් වෙන්නේ මූණ ඇඹුල් කරන් ඉන්න ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ පින්වතුනි මූණ ඇඹුල් වෙන්නේ අපි කිලුටු හින්දා දුක දැනෙන්නේ අපිට කිලුටු හින්දා අපි පවිත්‍ර නම් දුකක් අපිට දැනෙන්නේ නැහැ පින්වතුනි අපේ දුක ඇති කරන්නේ අපිවමයි එතකොට අපි කිලුටු වෙන්නේ අපි සීලය කඩාගෙන ඉන්ද්‍රියම් පිනවන්න එහෙම ගියාම ඒ කියන්නේ ඉන්ද්‍රියම් පිනවන්න නැතුව ඉන්නවා කියන්නේ ඉන්ද්‍රියම් පිනවන් නැතුව ඉන්නවා කියන්නේ ඒක පරිත්‍යාගයක්. දැන් සමාකය කියනවා මම මේ රස කෑම මේක මම කෑව ස්වාමී මාංශ ඊට පස්සේ රස දැනෙන ගමන් ඒකේ අනිත්‍ය මෙනී කරා. මම මේක ගොඩක් අයට කියනවා ඒක වෙඩි කාලා වගේ. ඒ කෑම තමන්ගේ දිවේ ස්පර්ශයේ ඒක ගිනි බෝල හරි මේකේ ආදීනවයක් හිත හිතයි වළඳන්න වෙන්නේ පින්වතුනි. ඒ වගේ තමයි මේ දකින දෙයත් වින්දනයක් Tamanට එහෙම තියෙනවනම් මේ වින්දම මම මේකේ මේක මට විසක් මේ විඳින්නේ කියන එක. එතකොට තමයි මේ දැඩිව තමන් ඒක නොබලා යන්නේ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය රැකෙන්න පටන් ගන්නවා. මොකද එහෙම කැඩෙනකොට අපිට දුර්වල වෙනවා. දුර්වල මනසක් එන්න පටන් ගන්නවා. මොකද සත් විඳිනකොට යම් දෙයක් ශක්තියක් පිට වෙනවා. එතකොට ඇතුළට යන්න ශක්තියක් නැහැ පින්වතුනි. තමන්ට මහන්සි ගතියක් එනවා මේ හොඳ දේවල් කරන්න. දැන් මේක පින්වතුනට යම් දෙයක් තියෙන හින්දා තමයි මෙහෙම එන්නත් හිතුනේ. නැත්තම් තමට මොකක් හරි හැබැයි ඒකත් නැති වුණොත් එන්න හිතෙන්නේ නැහැ. එන්න බැරි වෙනවා. මොකද තමන්ට මේකේ වින්දනයක් මොකක් හරි වින්දනයක් හිතන්නේ එන්නේ. ඒ පැත්තට හිත එන්නේ නැහැ. එන්නේ නැහැ කියන්නේ එන්න එන්න අපි අර මෝහයෙන් යන ජීවිතයකට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි මෙහෙම කර කර යනකොට දවස් දෙකක් තුනක් හතරක් තමන් මේ වලින් නරක පුරුදු වලින් පොඩ පොඩ එළියට එන ගමන් තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ පොඩ පොඩ අර විදියට බුදුන් වැඳලා තමගේ සාමාන්‍ය වැඩ කරනකොට මහන්සියක් නැතුව අනිත් එක තමයි මොනවාරි ප්‍රශ්න වුණා නම් දුක් ඇති වෙන දේවල් වුණා නම් තමන් ඒව අඳුර ගන්න ඕනේ මේක මගේ මුනේ යම් යහපතකට මේකෙන් යහපතක් හැඟවිච්ච යහපතක් තියෙනවා මට මේක පේන්නේ නැහැ තේරෙන්නේ නැහැ තාම මොනක් හරි ලෙඩක් හරි ළමයින්ගේ ප්‍රශ්නයක් හරි මොනවාරි ආවේ කර්ම ටික ගෙවිලා Tamanට මැණික් මතු කරලා දෙන්න ඒක වටහා ගන්න ඕනේ පින්වතුනි
එහෙම හැබැයි ඒක පේ තේරෙන්නේ නැහැ කපාටම. එහෙම වෙච්ච ගමන්ම තමන්ට ඒක මහා විශාල වස්තුවක් මතු කරගන්න. ඒ හිතන විදිය. තමන් ඍණව හිතනවා කියන්නේ ඒක ඒක තම අවුල් කරගෙන යන්නේ. එහෙම හිතන තාක් මේ ඒකම ප්‍රශ්නයක් වෙනවා. කොච්චර දෙයක් ලැබුණත් තමන්ගේ මාර්ගය අවහිර වෙනවා. අරම දැනගත්ත ගමන්ම වැටිච්ච ගමන්ම